ඔන්න අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ දුන් තෙල් බත් හදාගන්න විදිහ. ඉතින් අපිට ඇත්තටම දුන් තෙල් හොයාගන්න බැරි නිසාද මම එළඟ තෙල් දාලා තමයි මේ බත හදාගන්නේ. මේක හරිම රසයි. ඔයාලා හදලා බලන්න. දැන් අපි බලමු මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මම මුලින්ම රයිස් කුකර් එකේ සාස් පාන ලිපේ තියලා මේ විදිහට එකට තෙල් ටික දාගන්නවා. තෙල් ටික රත් වෙන්න ඇරලා මම හීනියට කපාගත්ත සුදු ලූණු, රාම්ප කරපිංචා, බේ ලීෆ් මේ ටික දාලා බැදගන්නයි හදන්නේ. මෙතෙන්දි බේ ලීෆ් අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ නෑ. ඔයාලට ගෙදර තියෙනවා නම් විතරක් දාගන්න. දැන් අපි මේ ටික හොඳට බැදගන්න ඕනේ. දැන් අපි ඒකටම ලූණු, එනසාල්, කරාබු නැටි, කුරුදු පොතු ඒවත් එකතු කරගන්න ඕන. දැන් මේ ඔක්කොම බැදීගෙන එනකොට අපි කහ එකතු කරගන්නවා. මම දාපු කහ ප්‍රමාණය ඔයාලට මදි වගේ නම් ඔයාලට ටිකක් වැඩිපුර කහ එකතු කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් කහ වැඩි වුණොත් බතේ රස වෙනස් වෙනවා. දැන් අපි හාල් ටිකක් දාලා, ලුණු ටිකක් දාලා මේක ටික හොඳට කලවම් කරගමු. මේ හාල් ඇට ටික තෙලේ බැදෙනකන් හොඳට කලවම් කරගන්න ඕන. එතකොට තමයි දුන් තෙල් බත් එක රස වෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේක කලවම් කරගමු. දැන් මේකට පොල් කිරි කෝප්ප දෙක එකතු කරගන්නයි හදන්නේ. මෙතෙන්දි මම ඔයාලට දීලා තියෙන හාල් ප්‍රමාණයට තමයි මම මෙතෙන්දී පොල් කිරි කෝප්ප දෙකයි වතුර කෝප්ප දෙකයි ගත්තේ. ඔයාලා හාල් වැඩිපුර ගන්නව නම් වෙනදා ඔයාලා හාල් වලට දාන වතුර ප්‍රමාණයට හරියන්න පොල් කිරි වතුරයි සමව ඔයාලට දාගන්න පුළුවන්. දැන් මම වතුරත් එකතු කරගන්නවා මේ විදිහට. දැන් අපි එළඟි තෙල් ටික මේ විදිහට මේකට දාගන්න ඕන. දැන් අපි මේක රයිස් කුකර් එකේ තියමු තැම්බෙන්න. දැන් මගේ දුන් තෙල් බත් එක හරි ගිහිල්ලා තියෙන්නේ. මේ බලන්න මේ පියන අරිනකොට මේක හරිම සුවඳයි. දැන් මේක හොඳට ඔයාලා කලවම් කරගන්න ඕන. ඉතින් ඔයාලත් මේ දුන් තෙල් බත් එක හදලා බලන්න මේකේ රස. ඔයාලා කැමති නම් මේ විදිහට ලූණු කරපිංචි ටිකක් බැදලා උඩින් දාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.